සිය බස සිය බස සිය හඬ සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සිය හඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන එක වදනක් ඒ වදනින් ගීත හයක් මේ සියහඬ ලිහිණි කුදෙව්ව වදන් පිය වදන් වී සවන් මත පතිත වී හදවතට අමා වී සහන් සෝදනේ වී සියහඬ ලිහිණි කුදෙව්ව තවත් මාසයක ඇවෑමෙන් අලුත් මාසයක අවසානය මේ සැප්තැම්බර් සැප්තැම්බර් මාසයේ අන්තිම සිකුරාදා ලිහිණි කොදෙව්වේ යාවජීව ශ්‍රාවකෙක් නම් ශ්‍රාවිකාවක් නම් ඔබ හොඳින්ම දන්නවා මේ ගීත මේ වැඩසටහනේ ආකෘතිය මොකක්ද යන්න වග අපි කතා කළා ඉර ගැන සඳ ගැන වගේම අහස ගැනත් අපි කතා කළා අහස පායන පායල ඇනිමේෂන් මැකිලා යන දේදුන්න ගැන කතා කරා අහසින් කඩා හැරෙන වැස්ස ගැනත් අපි කතා කළා ඊට පස්සේ මේ මහ පොළොවේ තියෙන කඳු ගැනත් සාගරය ගැනත් අපි කතා කළා රන් රිදී මුතුමැණික් ගැනත් අපි කතා කරා ඊට පස්සේ පින්න ගැන පින්න පිපිච්ච මල් වගේම මලෙන් විහිදුවන සුවඳ ගැනත් අපි කතා කළා ඒ වගේම මල් පිපෙන සුන්දර වස්සානය වසන්තය ගැන අපි කතා කළා. ඉතින් මේ සැප්තැම්බරේ මේ මාසේ මගේ ලිහිණි කොදෙව්වේ මුල් වදන කුමක්ද? එය කියන්නට පෙර ආතුව මම ආරම්භ කරන්නම් අද ලිහිණි කොදෙව්වේ මුල්ම ගීතය මං හිතන්නේ ඔහුගේ ගීත මට ලිහිණි කොදෙව්වෙන් ඒ තරම ප්‍රචාරය කරන්න බැරි වුණා මේ අපිට සිටින අති දැවැන්ත ගායන ශිල්පී ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් ඌටම ආවේනික ගැඹුරු හඬක් පෞරුෂීය හඬක් අපි ආරම්භ කරමු අද ලිහිණි කොදෙව්වේ ආරම්භක ගීතය ඈත අතීතෙන් පියවර නගමින් කනවැල අල්ලන් කවුදෝ එනවා බලාපොරොත්තුව ලයට තුරුළු වී ඇය එන පෙර මග බලා සිටිනවා මේ විශාරද දයාරත්න රණතුංග ඇත අතීතේ
වදනක් ඒ වදනින් ගීත හයක් මේ සියහඬ ලිහිණි කුදෙව් එක වදනක් ඒ වදනින් ගීත හයක් සියහඬ ලිහිණි කුදෙව් අද අපි කතා කරන්නේ සැන්දෑව ගැන ඉතින් මේ හැන්දෑවේ ගොඩක් වෙලාවට විහඟුන් එහෙමත් නැත්නම් කුරුල්ලන් තම කූඩු කරා තම කැදලි කරා පියාඹන කාල සමය. ඉතින් කුරුල්ලෝ කැදලි හොයාගෙන පියාඹන මේ හැන්දෑව කොයිතරම්නම් සුන්දරද. ලීන කොදෙව්වේ එක නගරයක පුංචි ගමක් තියෙනවා. ධනවතුන් නොවුනත් ඒ කුඩා ගමේ ජීවත් වන බොහෝ මිනිසුන් ඉතාමත්ම අවිහිංසිකයි. සෑම නිවසක්ම පුංචි පැල්පතක්. ප්‍රියාඹුවන් තම ස්වාමියන් එක්ක ඒ වගේම තම දුව දරුවන් එක්ක ගත කරන ජීවිතය ඇත්තටම සාමකාමී ඒ වගේම ප්‍රේමණීයත්වයෙන් අනුන ජීවිතයක්. ඒ සෑම නිවසකම ඉදිරියේ සමන් පිච්ච වෙලා ගැට පිච්චලා ඉඳලා තියෙනවා. ඒ ගමට මායිම්ව පුංචි වැවකුත් තියෙනවා. ගොඩක් වෙලාවට මේ ගැමියන්ගේ බිරින්දෑවරු කිසිම රැකියාවක් නොකර තමාගේ දුව දරුවන් එක්කයි කාලය ගත කරන්න. බොහෝ වෙලාවට තම ජීවිකාව සරි කරගන්නට රැකියාවල් සඳහා පිටත් වෙන්නේ ආදරණීය ස්වාමියා පමණයි. ඔහු උදින්ම පිට වෙලා තම ජීවිකාව කරගෙන ආයෙමත් හැන්දෑවට තමන්ගේ පවුල තමාගේ අඹුව සහ දුව දරුවන් සොයාගෙන ඔහු පැමිණෙනවා. ඒකත් හරියට කුරුල්ලු කැදලි කරා පියාඹනවා වගේ මේ ආදරණීය ස්වාම පුරුෂයන් ඒ වගේම තමාගේ පවුල තමාගේ නිවාසේ සොයාගෙන හැන්දෑවට පැමිණෙනවා.
එක සැමියෙක් තම ජීවිකාව රැකියාව ආවර කොට ඒ වැවුතාවුල්ල දිගේ ඇවිල්ලා තමගේ පුංචි අතු පැලට හැන්දෑවේ ඉරගල වැටෙන මේ හැන්දෑවේ තම ප්‍රියාදරිය සොයාගෙන තම දුව දරුවන් සොයාගෙන තමගේ දිවසට පැමිණෙන වෙලාව කුරුල්ලු කැදල්ලක තියෙන උණුසුම් වගේ උණුසුමක් මේ නිවහනේ තියෙනවා ඇත්තටම ඒ සෙනෙහස අමාසෝයේ දෙන සෙනෙහසක් කුරුල්ලු කැදල්ලක උණුසුම කැටි වුණු අමාසෝයේ දෙන අතුබැලක් ඔබෙන් දුරව සිටිනා හැම මොහොතේ ඔබේ හදට වැඩියෙන් තවලා සියන් ලිහිණි කොදෙව්වේ සනත් නන්දසිරි ගීතවත් වෙන්නේ අද දෙවන ගීතයේ විදියට සැන්දෑ කළුවර ගලාහ කලුවර කලාහලෙම විට සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි ඔබේ සිනාසඳ මණ්ඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි සෙන්ද කලුවර කලා දෙල්ලක උණුසුම කැටි වුණ අමාසුවය දෙන අතු පැලහෙවනි අසරණ වූදා මට ඔබ පමණයි මදකත හෝ සැනසුමගෙන දෙන්නේ සෙන්ද කළුවර ගලා කැලෙන විට සෙනෙහස දැල් වුණ නිවෙස සොයා එමි සෙන්ද කළුවර කලා දෙන ලොවහා තරඟ කරන්නට එත අලුයම යලි පිටවිය යුතුයි ඔබෙන් දුරු වෙසෙනා හැම මොහොතෙම ඔබේ හදට වැඩියෙන් තවලං වේ සෙන්ද කළුවර කලාහලෙන විට සෙනෙහස දැල් වුණ නිවෙස සොයා එමි ඔබේ සිනාසන මණ්ඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි සෙන්ද කළුවර කලා එක වදනක් ඒ වදනින් ගීත හයක් මේ සියහඬ ලිහිණි කොදෙව්ව සොබදාමේ ගීතමය අලංකාරය සියහඬ ලිහිණි කොදෙව්ව ඔබ දන්නවද ගොංකවඩි හැල්ල කියන්නේ කුමක්ද කියලා අහලා නැහනේ මේක නුවර කලාවියේ වචනයක් නුවර කලාවියේ විශේෂ මානවදපුර පොළොන්නරුව වගේ රජරට ප්‍රදේශයේ
මිනිසුන් භාවිතා කරන වචනයක් තමයි ගොං කබඩි හැල්ල කියන්නේ. නුවර කලාවි හැමත් නැත්තම් රජරට ගැමියන් වැඩ නවත්තන වෙලාවට කියනවා ගොං කබඩි හැල්ල කියලා. ගොං කබඩි හැල්ලත් එක්ක තමයි රජරට මිනිස්සු තමන්ගේ වැඩ නතර කරන්නේ. ඔබ දන්නවද ගොං කබඩියා කියන්නේ මයිනට හැන්දෑවේ ලැබුම් පොල් බලා යන මයිනන් නගන ගෝසාවට තමයි නුවර කලාවේ මිනිස්සු කියන්නේ ගොං කබඩියා ඇල්ල කියලා. ඒ වෙලාවට වුන් තමන්ගේ වැඩ නතර කරලා පුරුදු නිවස කරා යාමට පිටත් වෙනවා. ඒ වගේම බිමට ඇඳිරිය වැටෙන වෙලාවට රජරට මිනිස්සුම ඒ වෙලාවට කියනවා අලියන් වෙලාව කියලා. මල ඉර ගල වැටෙන වෙලාවට විශේෂයෙන්ම රෝහණ මිනිස්සු කියන්නේ ගොම් මගලි වෙලාව කියලා. ගොම්මන් වෙලාව කියලා කියනවා. ඒ වගේම බදුල්ල පැත්තේ විශේෂයෙන්ම වැඩි ජනමාරේ මේ හැන්දෑවේ ඉර ගල වැටෙන වෙලාවට කියනවා කළුව මන්ද වෙන මැච්ච කියලා. මත්දාන පහු වෙලා හෝරාවකින් එන්නේ ඉර හැරෙන වෙලාව. ඒ වගේම ඉර මුහුදට ආදරය කරන වෙලාව කියලත් අපිට මේ හැන්දෑවට කියන්න පුළුවන්. පසුගිය මාස ගණනාවෙම අපි කතා කරේ පින්න ගැන, පින්න පිපිච්ච මල ගැන, මලින් විකසිත වෙන සුවඳ ගැන වගේම මල් පිපිදෙන වසන්තය ගැනත් අපි කතා කළා. විශේෂයෙන්ම මල් පිපෙන්නේ සුන්දර උදෑසන. ඔබ දන්නවද හැන්දෑවේ පිපෙන මලක් තියෙනවා. හරියටම හවස 4ට ඒ මල විකසිත වෙන්න පටන් ගන්නවා. ඒ තමයි හෙන්දිරික්ක මල. හෙන්දිරික්ක මල් පිපෙන වෙලාවට සමහරක් දාට හැන්දෑවට ඈත මෑත කඳු පන්ති වලට වැටෙන අවුවක් තියෙනවා. ඒක අවු තීරුවක්. ඒ අවුවට කියන්නේ රාස්සගේ අවුව කියලා. සමහරු කියනවා රාස්සි වීවෙල්න වෙලාව කියලා මේ වෙලාවට. රෝස පාටට වැටෙන ඒ අවු රැල්ල බලන් ඉන්න හරිම ආසයි. බින් කළුවර ටිකෙන් ටික ඇඳිරියට ගලාගෙන යද්දී ගොඩක් වෙලාවට මහමග දෙපස පහන් නෙලි එකින් එක දැල්වෙන පටන් ගන්නවා. ඒ වෙලාවට වීදි පාළුණත් සමහරක් වෙලාවට වීදියේ තනි වෙන තරුණියුත් නැතුවම නොවේ. ඉතින් සැන්දෑවේ රන්වල පාවෙන මේ මොහොතේ මිල්ටන් මල්ලවරති සහ ක්ලරන්ස් විජේවර්ධන සුසංයෝගයෙන් මේ හැඩවෙච්චි මේ ගීතය ඔබට තිල්ලක නොකර මම කොහොමද මේ අද ලිහිරි කොදෙව්වේ තෙවැනි ගීතය. සියහඬ sendave ranwala sayure gili aavela andure pahan dalvena mohte ob ai mag tani vela sendave ranwala sayure gili aavela andure pahan dalvena mohte ob ai mag tani vela
ගන්න බැරි වෙන්න සෙවණක් යටින් ඔබ ඉන්නේ කවුරුන්ද එන කන්නිටින් මේ රැගෙවි නැවත හිටවු දිනේ සෙනසුම් සුසුම් ඒ විනා සැන්දෙරන් වලා සයුරේ ඉලි ආවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනි වෙලා වරදක් සිතන්නාවූ මිනිසුන් කෙරේ දෙවියන් කමා කළ මැනේ සැන්දෑවේරන් බලා සයුරේ කිලි පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා ඔබ ඇයි මග තනි වෙලා සැන්දෑවේරන් වලා සයුරේ කිලි ආවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනි වෙලා සුබදාමේ ගීතමය චමත්කාරය සියහඬ ලීනකු දෙවුල්. එක වදනක් ඒ වදනින් ගීත හයක් සියහඬ ලීනකු දෙවුල්. රෝහණ වීරසිංහන් කියන්නේ අති දක්ෂ සංගීත නිර්මාපකයෙක් සංගීත අධ්‍යක්ෂකවරයෙක්. මං හිතන්නේ ඔහු ගීතනු කර්මාන්තශාලාව කිව්වොත් හරියටම හරි. ඒ තරම්ම ඔහුගේ ගීතණු මිහිරි මధుරයි. මේ රෝහණ වීරසිංහන් සංගීත අධ්‍යක්ෂකවරයෙක් වගේම ගීතයටත් ගී ගායනා කරන්නටත් උපන් හපන්කම් දක්වන දක්ෂ ගායකයෙක්. ඔහු ගෙයු ගීත අතර ඉතාමත් ජනප්‍රිය ගීතයක් තියෙනවා. ඒ තමා සෙංකඩගල වැස්ස ගැන කියන මුතුකුඩ ඉහළන මළුවරුසාවේ කියන ගීතේ. වෙහිලීනි උඩ ඉගිලෙන හැන්දෑව ඉතාමත්ම ලස්සනට චිත්‍රණය වන ගීතයක් තමයි මුතුකුඩ ඉහළන මළුවරුසාවේ කියන ගීතය. මේ ගීතය සෙංකඩගල නුවරට ඉතාමත්ම ලංවෙච්ච ගීතයක්. මල්වරුසාව කියද්දි මේ මොහොතෙත් ලීනි කොදෙව්වට ඇදහැලෙන්නේ මල්වරුසාවක්. වෙලාවකට මල්වරුසාව මුරුගසන් වරුසාවක් බවටත් පරිවර්තනය වෙනවා. වැස්ස මුරුගසන් වරුසාවක් නොවී පැය ගණනාවක් ඒ වැස්ස මල් වැස්සක් විදිහට ඇද වැටෙනවා නම් ඒක කොයිතරම් සුන්දරද අපූර්වද. විශේෂයෙන්ම
ප්‍රේමවන්තයන්ට. මල් වැස්සට ඉහළන මුතු කුඩ. කුඩ ගැන හැම කිව්වත් වැස්ස ගැන හැම කිව්වත් වැස්සට ඉහළන මුතු කුඩ ගැන කියද්දී මට මතක් වෙන්නේ ඒ ගායන ශිල්පියා. මුතු කුඩත් එක්ක ලබනිකමක් සබඳකමක් තියෙන ඒ ගායන ශිල්පියා. ඔහු බිහි වුණේ 1990 මුළු කාල සීමාවෙදී ජාතික තරුණ සේවා සභාව හරහා. විශේෂයෙන්ම චන්දන ලිනාරච්චි, සෝමසිරි මැදගිදර, ප්‍රින්ස් උදේප්‍රියන්ත වැනි සමකාලීනයන් එක්ක මේ ගායන ශිල්පියත් ඒ කාලේ ඉදිරියේම සිටියා. විශේෂයෙන්ම ජයන්ත දිසානායක මොහුහා ඒ කාලේ ඉතාමත්ම ජනප්‍රිය වෙලා හිටපු ගායන ශිල්පියෙක්. මල් වැස්ස සහ මල් වැස්සට ඉහළන මුතු කුඩ. මුතු කුඩත් එක්ක සමගාමීව යන ඔහුගේ නම මුතු කුඩ ආරච්චි. සම්පූර්ණ නම කිව්වොත් ෂෙල්ටන් මුතු කුඩ ආරච්චි. ඔහු නිකුත් කළ ඔහුගේ මංගල කැසට් පටය තමයි සිතින් කියන්නම්. සිතින් කියන්නම් කැසට් පටයට ඔහු සෙන්දෑව ගැන කිව්වේ මෙන්න මෙහෙම. මේ ෂෙල්ටන් මුතු කුඩ ආරච්චි.
සබදාමේ ගීතමය චමත්කාරය සියහඬ ලීනකු දෙව. සබදාමේ ගීතමය අලංකාරය සියහඬ ලීනකු දෙව. බිස්කට් ජත්‍රගෙන බාර තියනවා. කොහෙත්ම නැහැ. මං හිතන්නේ මං හරි. බිස්කට් ජත්‍රා එහෙමත් නැත්නම් බිස්ක ජත්‍රා කියන්නේ දෙවිවරුන් වෙනුවෙන් පැවැත්වෙන පුංචි සැණකෙළියක්. මේ බිස්කට් ජත්‍රා පැවැත්වෙන්නේ සුන්දර නේපාලේ. නේපාලේ අගනුවර වෙච්ච කත්මණ්ඩු සිට කිලෝමීටර් 13ක් විතර ඈතින් තියෙන භක්තිපූර් නගරේ තමයි මේ බිස්කට් ජත්‍රා සැණකෙළිය පැවැත්වෙන්නේ. බිස්කට් ජත්‍රා හැමත් නැත්තම් බිස්ක ජත්‍රා විශේෂයෙන්ම භද්‍රකාලී දේවිය සහ බෛරාම් කියන දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන සැණකෙළියක්. සංස්කෘතිය අතර උපසංස්කෘතිත් ගොඩක් කලාවට බොහෝ රටවල්වල තිබෙනවා. නේපාලෙත් විශේෂයෙන්ම භක්තිපූර් වැසියන් විසින් පවත්වන උපසංස්කෘතිය තමයි මේ බිස්කට් ජත්‍රා කියන්නේ. බිස්කට් ජත්‍රා සැණකෙළියේදී භද්‍රකාලී දේවිය සහ බෛරාම් කියන දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන මේ සැණකෙළියේදී භක්තිපුර වැසියන් විසින් ඔවුන් දෙපළ වෙනුවෙන් විශේෂයෙන්ම මල්, ඒ වගේම කාසි, ඒ වගේම සකස් කළ ආහාර ද්‍රව්‍ය සහ රෝසපාට සිංදු ඔවුන් වෙනුවෙන් පුද පූජා කොට ඒ සැණකෙළිය ඉතාමත් අභිමානවත් ලෙස පවත්වනවා. මේ සැණකෙළිය විශේෂම භක්තිපූර් වැසියන් සෑම වසරකම වසර අවසානයේ පෙර දින දෙකකට කලින් පවත්වන සැණකෙළියක්. භක්තිපූර් වල වැසියන් පවත්වන මේ සැණකෙළියත් එක්කම නේපාලයේ භක්තිපූර් වල ඉපදුණු ඒ අරුමැසි ගී හඬක ගීතයක් ඔබට තිළිණ කරන්නටයි මගේ මේ සූදානම. ඇයි ඉපදුනේ නේපාලයේ බිස්කට් ජත්‍රා සැණකෙළිය පවත්වන භක්තිපූර් නගරේ? ඇය නමින් සිම්පල් කාකේ. ඇයට තාමත් වයස අවුරුදු 21ක්. ඇයි ඉපදුනේ 2000 වසරේදී. ඇයි වයස අවුරුදු 17ේදී ගායනා කළ එක ගීතයක් රසිකයන් අතර උන්මාදයට පත් වුණා. මේ විද්‍යය නේපාලයේ අති විශිෂ්ට ගණයේ සිටින ගායන ශිල්පියක්. ඔබ අසා බලන්න මේ ගීතයේ වදන් ඔබට නොතේරුණත් මේ ගීතේ තනුව එහෙම නැත්නම් මෙලඩි ඔබේ සිත ආලෝලනය කරන වගට මට හොඳ ආකාරවම විශ්වාසයි. මේ නේපාලියානු ගීතය ගායනා කරන්නේ භක්තිපූර්ව ඉපදුණු තාමත් හිරිමල් යෞවනයේ පසුවන සිම්පල් කාකි. Thank you.
සුබදාමේ ගීතමය චමත්කාරය සියහඬ ලීන කුදෙව. සුබදාමේ ගීතමය අලංකාරය සියහඬ ලීන කුදෙව. හැමදාමත් අසුබවාදී විදියට හිටපු ගෙම්බෙක් එක්තරා දවසක තීරණය කළා අද සිට මම සුබවාදී ගෙම්බෙක් වෙනවා කියලා. එහෙම හිටපු මේ ගෙම්බා මුලින්ම කළේ ඔහුගේ ලිපිනය विनाश करपु एक सुभवादी विधियट हितानट पटांगत्त में गेंबा ओगे लिपिने विनाश कला मिन्न मेहम ओकियांड पटांगत्त अदसित मगे लिपिने वलन वेई विलकियला पुंच कतावा कुनात ओबट बहु देवल हितानट में कतावे तीयन मगिला ममा हितनाव पुर्दु विधियट मा सी हांडल ही निकुदे हुए उपर गिना आवे गिरते रुए वैसे रहने इधर पद कले उभी तवात अशोक जिनसेन में सितंबरे अंतिम सिकुरादा हुआ लबन मासे सुंदर अक्टूबरे अवसान सिकुरादा हुए सुंदर रात्रि क में विधि टम यालित अपि मुनगेसिमो इते सी हांडल श्रावकोब सहमट सुबवान අසිරිමත් නිදුක් නිරෝගීමත් වාසනාවන්ත වූ කාලපරාසයක් සමු ගැනීමට මත්තෙන් මගේ අවසාන ගීතය අද අපි කතා කළේ සැන්දෑව ගැන ඔබ හිතන එකතරා ගීතයක් තියෙනවා අද ලීනි කොදෙව්වේ සැන්දෑව ගැන කියවෙන අන්තිම ගීතය මෙන්න මේක තමයි කියලා ඔබ සැන්දෑ අහස වගේ සැරසී සිටියත් මම ඔබට සැන්දෑ අහස වගේ තිරින නොකරමි මම ඒ වෙනුවට තෝරගත්තේ කණ්ඩායම් සංගීතයේ රජික් පිච්ච නැසිගිය ක්ලරන්ස් විජේවර්ධනයන් සැන්දෑ අහස වගේ සැරසී සිටින සිහඬ ශ්‍රාවකෝබ සැමට සැන්දෑ වලවන් පාවෙන සැන්දෑව ගැන කියන්නට ක්ලරන්ස් විජේවර්ධනයන්ට ආරාධනා කරමින් මම ඔබින් සමු ගන්නවා මම අශෝක් සිහඬ I'm not afraid of the dark.
අදහස පුරා ඇහෙන ඔබේ හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ